හොඳයි අපි ඊළඟ ඉංග්‍රීසි සහ දෙමළ කොටස බලමු. එක ප්‍රශ්නේ තියෙන වොන්ඩර්ෆුල්. වොන්ඩර්ෆුල් කියන්නේ මොකද්ද? ඒ වෝටර්ෆෝල්. ඔය වෝටර්ෆෝල් මෙතන තියෙන්නේ වොන්ඩර්ෆුල්. පුදුම පුදුම විතරක් නෙවෙයි. පුදුම වොන්ඩර්. වොන්ඩර් තිබුණා පුදුමය. වොන්ඩර්ෆුල්. දැන් බියුටි කියන්නේ ලස්සනනේ. බියුටිෆුල්. පුදුමය කියලා කියන්න බෑ අපිට මෙතන. පුදුමාකාර. පුදුමාකාරයි නැත්තම් අන්නේ වගේ එකක් ගන්න වෙන පුතේ අපිට මෙතන. හරියටම මේ සිංහල වචනයක් නැහැ ඔය වොන්ඩර්ෆුල් කියන එකට. පුදුමයි. පුදුමයි. පුදුමය ලිව්වොත් වැරදි. හොඳේ. පුදුමය බෑ. පුදුම වෙනවා බෑ. පුදුමයෙන්. පුදුමයෙන් බෑ බෑ. පුදුමයෙන් බෑ. පුදුමය බෑ. පුදුමාකාර අන්න ඒ වගේ තේරුමක්. පුදුම සහගත ඒ වගේ. ඒ දෙයක් දැකලා දෙන ඉතම් මේ ලස්සන දෙයක් වුණත් කමක් නැහැ. මේ ලස්සන හරි ගොඩාක් ලස්සන දෙයක් දැක්කම අය වොන්ඩර්ෆුල් කියලා කියනවා. එහෙම නැත්නම් පුදුම දෙයක් දැක්කම ඕ වොන්ඩර්ෆුල්. හරි. හරි මම කියනවා පුදුමාකාර. නැත්නම් පුදුම සහගතයි. දෙක පහත දක්වා ඇති ඉලක්කම ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වචනේ ඉංග්‍රීසි අකුරු වලින් කියන්නේ තුනනේ දීලා තියෙන්නේ. එහෙනම් 3. ත්‍රී හැබැයි අකුරු ලියනකොට ඔයාලා එච්චකුර නැති වුණොත් වැරදි නේද? එහෙම වුණොත් තුන මේ මේ ගස දැන් මෙතන තියෙන ත්‍රී ගස මේ සෝරි මෙතන තියෙන තුනේ ඉලක්කම ඒ නිසා අපි කියන්නේ එච්චකුරත් එක්ක TH R double E 12 බලමු. ඉංග්‍රීසි වාක්‍ය වල හිස්තැනට සුදුසු වචනේ වරහන් තුලින් තෝරාගෙන යටින් ඉරක් අඳින්න. ඒක යටින් ඉරක් අඳින්න ඕන. නැත්තම් වැරදි හොඳේ. කවුද ලියපු අය? වැරදිලා ලිව්වේ කවුද? රයිට්. අපි යටින් ඉරක් අඳින්න. හොඳයි පේනවනේ. what is the what are the එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න ටික කරාවනේ. අපේ භෝග වගකීමේ අගෙන් වශයෙන් දැමින් පවති. ගෙවත්ත තුල බොහෝ මංගාව තියෙන පේපර් එකේ පින්තූරේ නෑ. දොරවන්න. ඔව් මෙහෙටත් දොරවන්න.
මීටරේ සඳහන් සංඛ්‍යාව අකුරෙන් ලියන්න නේද මේ 1000ක් කිනි ප්‍රශ්නය 17 ප්‍රශ්නය තව 105ක් ගන්න ඕන දැන් තිබෙන්නේ 30198 30198 තියෙන්නේ මේකට තව එකතු කරන්න ඕන අපි කීයක්ද 105ක් එකතු කරන්න ඕන රයිට් එකතු කරලා බලමු 8යි 5යි 13න් 3 එකක් ඉතිරි නේද उत्तर
ලකුණු දාගෙන යන්න ඕන ලකුණු දාගෙන යන්න ඕන 20 පහත රූපේ 10 කම කියෙන්ද ඔව් නිකන් නිකන් කියෙන්වත් නැහැ නිකන් ලකුණු දෙක දාන්න දැන් අපි 10 3ක් ඔව් මේකේ මේකට එක ලකුණයි මේකට එක ලකුණයි ඒක තමයි ලකුණු දෙකක් පොඩි ලවුමක් කදින්න ලකුණු ලියලා දැන් 20ට ටයිද ඔව් 20ට ලකුණු දෙකයි 20ට කොට තුනක් පාට කරන නම් ලකුණු දෙකයි කොට තුනක් පාට කරන නම් දෙකයි ඊට වඩා වෙනස් කොට ගානක් පාට කරන නම් ලකුණු නැහැ හොමෙ ලකුණු නැහැ මේ ලකුණු නිකන් දාගෙන යන්නේ කීයෙන්වත් දාන්නේ නැහැ නිකන් දාගෙන යන්නේ හොඳයි 20 එකනේ 20 දෙක අඩු කරන්න හාරදාස් අටසිය සදා හතට ලකුණු කීයද දෙකයි දෙකයි හරි අපි අඩු කරලා බලමු නේ 4000 800 සදා හත් වෙනි ප්‍රශ්නට ලකුණු කීයද 17ට දෙකයි 2370ක් අඩු කරමු අඩු කරන්න බිංදුවේ බිංදුවා බිංදුවයි 10න් 7ක් 3යි දැන් මෙතන 7 තියෙන්නේ 7න් 3ක් 4යි 4න් 2ක් 2යි ඔව් අඩු කරන්න 2400 අනහරි 2430 ලකුණු දෙකයි ලකුණු දෙකයි මම ලකුණු දාන විදිහ දාන පැත්තකින් නේද හරියනම් විතරයි ලකුණු දාන්නේ හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට මෙම රූපයට ඇඳිය හැකි සමමිතික රේඛා ගණන කීයද 21 21 සමමිතික රේඛා ගණන අහන්න මෙම රූපයට පුළුවන් සමමිතික රේඛා ගණන ඔව් පුතේ ඕකේ අඳින්න පුළුවන් සමමිතික රේඛා දෙකයි දෙකයි උත්තරේ දෙකයි ලකුණු දෙකයි හොඳේ ලකුණු දෙකයි හොඳයි මේ මේක අඳින්න පුළුවන් සමමිතික රේඛා ගන්න මම ඔයාලට පෙන්නන්නම් මේක ඇඳලාම හරි ඔව් බලන් ඉන්න අපිට පුතේ මෙන්න මෙතනින් පටන් ගත්තොත් ඔයාලට ඇඳලා තියන්න කමක් නැහැ මෙන්න මෙතෙන්ට සමමිතික රේඛාවක් අඳින්න පුළුවන් දෙපැත්ත සමානයි නේද ගැටලුවක් නැහැ ඒ වගේම මෙතනින් පටන් අරගෙන ඔව් මෙහෙම එකක් අඳින්නත් පුළුවන් නැව්වට පස්සේ දෙපැත්ත සමානයි ඇයි ත්‍රිකෝණ ත්‍රිකෝණේ සෙට් වෙනවා පේනවනේ එතකොට ඔහොමත් පුළුවන් නේද මෙහෙමත් පුළුවන් ඇඳලා බලන්න නිකන් හයි හොඳයි ලකුණු දෙකයි එතකොට හොඳේ 22 මිනිසෙක් අල කිලෝග්‍රෑම් 84ක් මිලදීගෙන ඒවා 3 දෙනෙක් අතරේ සමසේ බෙදා දුන්න විට ඉතිරිවන අල ප්‍රමාණය අහන්නේ ඉතිරි ප්‍රමාණය මුලින්ම අපි එහෙනම් මේ 22ට අපි ගාන හදමු මෙතන අල ප්‍රමාණය ගන්න 84යිනේ කිලෝග්‍රෑම් ඕක බෙදන්න 3 දෙනෙක් අතරේ 3ෙන් බෙදන්න නේද 3ෙන් බෙදන්න 8ට 3 ඒවා 2යි 3 ඒවා 2 6යි 2ක් ඉතුරුයි 4 ගේම් 24ට හරි නේද 3වරක් 2 6යි 2ක් ඉතිරි 24ට ඔව් 3 ඒවා 8යි 3වරක් 8 24යි ඉතුරු නෑ බිංදුවයි ඉතිරිවන අල ප්‍රමාණය කොපමණද කියලා අහන්නේ 84 මොකද්ද ඔයාල ලියු උත්තරේ බිංදුව බිංදුව ඔව් බිංදුව නැත්නම් ඉතිරි නැත බිංදුවයි ලකුණු දෙකක්
ඉතිරි නැත කියලා ලිව්වත් කමක් නැහැ. පස්වරු 1.45ට පන්ති ඒමට පිටත්තු 90 දැන් පන්තියට පැමිණීමට පැය දෙකයි මිනිත්තු 30ක් ගත විය. ඔහු පන්තියට ළඟා වූ වේලාව ලියන්න. right 23 නේද? 23 අපි කොහොමද හදන්නේ? ඔව් මේ විදිහට අපිට හදන්න වෙන්නේ. තමයි කුවා පස්වරු 1.45 ඉඳන් පුතේ පැය දෙකයි මිනිත්තු 30ක් බලන්න ඕන. එතකොට පස්වරු අපි මේක ඩිජිටල් වේලාවට හරව ගත්තොත් නේ? දැන් පස්වරු බලන්න 1.45ට තමයි එයා පන්තියේමට පිටත් වෙලා තියෙන්නේ 90 නේද? පන්තියට පැමිණීමට පැය දෙකයි මිනිත්තු 30ක්. ඔව් එහෙනම් මේ පස්වරු 1.45 අපි මුලින්ම ඩිජිටල් වේලාවට හරව ගන්න ඕනේ. එතකොට 13 5 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
තුනයි දෙකයි එකයි කීයද 16යි නේ 16යි ආ 16යි 15යි 16යි 15යි කියන්නේ පස්වරු කීයද පන්තිර ළඟාවු වෙලාව 16යි 15 ලියලා හරියන්නේ නැද ඔව් කොහොමද ලියන්න ඕන පස්වරු වෙලාවට ලියන්න ඕන නේ දැන් අපිට උත්තරේ ගන්න පුළුවන් පස්වරු 4යි 45 डिजिटल වෙලාවට හරවගත්තා පස්වරු වෙලාව ඊට පස්සේ ඒකට තමයි පැය දෙකේ මිනිත්තු 30 එකතු කරේ මේකට එකතු කරන්න බෑ මේකට එකතු කරොත් අපිට වැරදි ගාණක් එන්නේ හොඳේ ඒක අපි ඩිජිටල් වෙලාවට හරවගත්තා හරවගෙන තමයි එකතු කරන්නේ එකතු කරාම දැන් 75 ආවා හැබැයි 75 තියන්න බෑ එකකින් 60ක් අපි අඩු කළා මිනිත්තු 15 ගත්තා මේ 60 අපි මෙහෙට ගෙනාවනේ මේ ගෙනාවේ මෙතන පැය පැත්තට ගෙනාවා ඒ ගෙනහැල්ලා එකතු කරා 13 2යි दास या මෙම ඉලක්කම් වලින් සෑදිය හැකි ඉහළම සංඛ්‍යාව ලියන්න. ආ ඉහළම කියන්නේ විශාලම. 6 තියෙනවනේ ලොකුම සංඛ්‍යාව නේ. 4 ඊළඟට ගන්නවා. ඊළඟට 3 ගන්නවා. නේද? ඊළඟට බිංදුව ගන්නවා. ඔන්න හැදුවා ඉහළම සංඛ්‍යාව ලියන්න. අකුරෙන් ලියන්න කියලා නැහැනේ. එහෙනම් මේක තමයි. නේද? 6430 ලකුණු 2යි 25 බලමු පුතේ අපි පාසලක කොටසක සැලැස්මක් පහත දැක්කේ නේද right අහගෙන ඉන්න ඔයාලා ඉන්නේ ඔව් මෙන්න කොටසක සැලැස්මක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ පාසලේ සැලැස්ම එතකොට පුතේ දැන් මේ අහන්නේ මෙතන ප්‍රශ්න වලට
ප්‍රධාන ශාලාව ඇත්තේ කාර්යාලයට කුමන දිශාවෙන්ද? කාර්යාලයට මොන දිශාවෙන්ද ප්‍රධාන ශාලාව තියෙන්නේ? ඕ මේ තියෙන කාර්යාලය කාර්යාලයට මොන පැත්තෙන්ද තියෙන්නේ? ඔව් අපිට ගන්න පුළුවන් ඕ මොන පැත්තෙන්ද තියෙන්නේ? කාර්යාලයට මොන දිශාවෙන්ද කියලා අහන්න. දකුණු දිශාවෙන්. ඔව් මෙන්න මේ දිශාව. මොන දිශාවද? කාර්යාලයට කාර්යාලය ඉඳන් බලනකොට මොන දිශාවද? දකුණු දිශාව. දකුණු දිශාව. එක ලකුණයි හොනේ. හරිනම් එක ලකුණයි. ඊළඟ පස්සේ ප්‍රධාන ශාලාවේ සිට වටරවුම ඔස්සේ ක්‍රීඩා පිටිය හරහා විද්‍යාගාරයට යාමට දුර සොයන්න. ආ ඔන්න මම මේ දුර මෙන්න මේ ටික කියන්න ඕන. ප්‍රධාන ශාලාවේ සිට ආ ඒ කියන්නේ මෙන්න මෙතන සිට වටරවුමටත් එන්න ඕන. ඔව් ප්‍රධාන ශාලාවේ ඉඳන් වටරවුමට එන්න ඕන. වටරවුම ඔස්සේ ක්‍රීඩා පිටිය හරහා ක්‍රීඩා පිටිය හරහා යන්න ඕන විද්‍යාගාරයට දුර. එතකොට පුතේ දැන් ඔයාලට පේනවද මෙතන අපි මෙන්න මේ දුරවල් ටික එකතු කරලා ගත්තාම හරි මොනවද මෙන්න මේ දුරයි ප්‍රධාන ශාලාවේ ඉඳන් වටරවුමට දුරයි වටරවුමේ සිට ක්‍රීඩා පිටියට දුරයි ක්‍රීඩා පිටියේ සිට විද්‍යාගාරයට දුරයි ඔය දුරවල් තුන එකතු කරගත්තාම හරි නේද එතකොට ඔය කියලා ටික එනවා හොඳ එකතු කරලා බලන්න 458 230 392 එකතු කරන්න ඔයාලා औ मीटर नहीं मीटर मेरे में उत्तर इसी पाहे देखकर में उत्तर इसी पाहे देवनी पास से मीटर एक दहा सासु हुआ मीटर एक दहा सासु हुआ कहाँ के दहा रही है कर लास्ट तक है साधु का मैं गे सॉरी लाखों देखा है तेरे देखा है तूने अरे उड़े का देखा है अरे उड़े का तब देखें दागन होते लाखों दिशा वाले लाखों देखा है ओ मेरे का तब देखा है हरे दिसी हाय बनान मेमरूपे ऐसी रिजु कोणे गाना की है मेमरूपे ऐसी रिजु कोणे गाना नहीं मार पिंटूर पे ना ऋजुकोण गणन ऋजुकोण तो ऋजुकोण की अपट पुते हरिहतर उत्तर
තුනයි ලකුණු දෙකයි ලකුණු දෙකයි ඊළඟ 27 බලමු රූපේ කොටු ගණන 90 අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය කීයද අඳුරු කර 26 ඒ ඵලය अंदर वर्ग पाले अंदर कोटसे वर्ग पाले इतकोट अभी मेक होयागे अभी बलू संपूर्ण कोना වර්ගඵලයේ කොහොමද පොටු පොටු ගණන අනු කොටු වලින් ඕන ලියන්න වර්ගඵලය හොඳයි කයි 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 කන්ද ඇහෙන්න පුතේ වාක්‍ය වල 1යි 2යි 3යි සම්පූර්ණ කොටු තුනක් තියෙනවා භාගයව කීයක් තියෙද කියලා බලන්න භාග ඔව් භාග එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි ආ භාග අටක් කියන්නේ සම්පූර්ණ ඒවා හතරක් නේද අටෙන් භාගයක් නේ නේද මේ අපි භාගන එකතු කරේ භාග අටක් කියන්නේ සම්පූර්ණ කොටු හතරක් එහෙනම් හතරයි මෙතන තව තුනක් තියෙනවා හතරයි තුනයි හතයි වර්ගඵලය හතයි देख पालन भूता संपूर्ण कोटु जाले परिमिति एक पैक्टर को तो मैं वाटे परिमिति के लिए वाटे दिगर नहीं द अब परिमिति क्या ने वाटे दिगर तो ना वाटे दिगर में आना कोटु वाली तमें आप इतना बयान देंगे बालू कौन दाई ताई के तो आप इतने में हम दाग नहीं आना पुरवान ने बालू एक बार काई देकाई तुनाई हाथराई पाहाई හයයි හතයි අටයි නවයයි දහයයි කොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළවයි දාසයයි හරිනේ දාසයයි නේ පහේ විස්ස ගත්තොත් වැරදි ඒ පහේවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දා සෝරි දාසේ නෙමෙයි අපිට මේක ගන්න වෙන මෙහෙමයි हरी हरी दास कोटे अहटूअ पीलित दास जाने परमिति दास संबंध में ना